chess series එකේ දෙවෙනි වීඩියෝ එකත් එක්ක තමයි අද ඔයාලා එකතු වෙලා ඉන්නේ. මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නම් chess board එක ගැන සහ chess pieces, ඒ කියන්නේ chess ඉත්තෝ board එකේ කොහොමද තියන්න ඕනි කියලා. chess series එකේ පළවෙනි වීඩියෝ එකේ මම ඔයාලට කියලා දුන්නා chess game එකේ ඉතිහාසය ගැන. ඒකේ link එකක් මම පහළ description box එකේ දාලා තියෙනවා. ඒක බලපු නැති අය අනිවාර්යයෙන්ම ඒකත් බලන්න. chess board එකේ කොටු 64ක් තියෙනවා. chess board එකේ කොටු හැදිලා තියෙන්නේ checkerboard එකේ pattern එකට. ඒ කියන්නේ තියෙන විදියට. chess board එකේ ලාපාට කොටු white කොටු විදියටත්, තද පාටින් තියෙන කොටු black කොටු විදියටත් තමයි chess වලදී හඳුනන්නේ. chess board එකේ තියෙන කොටු 64 හැදිලා තියෙන්නේ rows 8කිනුයි columns 8කිනුයි. ඒවා අපි ranks සහ files කියලා හඳුන්වනවා. ඒ වගේම chess board එකේ ඇදේට තියෙන කොටු diagonals කියලා අපි හඳුන්වනවා. chess board එකේ ranks label කරලා තියෙනවා 1 ඉඳන් 8 වෙනකම්. ඒ වගේම files label කරලා තියෙනවා A ඉඳන් H වෙනකම්. අපි chess board එක තියාගන්නකොට හැමතිස්සෙම තියාගන්න ඕනේ තමන්ගේ දකුණු අත පැත්තේ පහළම කොටුව white කොටුවක් වෙන විදියට. දැන් මම ඔයාලට ඒ ටික chess board එකෙන් පෙන්වන්නම්. දැන් ඔයාලට පේනවා ඇති chess board එක. මේ chess board එකේ මේවා තමයි අපි ranks කියලා කියන්නේ. මේ පැත්තේ තියෙන ඕනම row එකක් අපි rank එකක් කියලා හඳුන්වනවා. ඒ වගේම මේවා තමයි අපි files කියලා කියන්නේ. මේ පැත්තේ තියෙන ඕනම column එකක් අපි file එකක් කියලා හඳුන්වනවා. ඔයාලට පේනවා ඇති මේ කොණෙන් ranks 8 1 ඉඳන් 8 වෙනකන් නම් කරලා තියෙනවා. ඒ වගේම මේ පැත්තෙන් files 8 A ඉඳන් H වෙනකන් නම් කරලා තියෙනවා. ඒ වගේම මේ ඇදේට තියෙන පේලි වලට තමයි අපි diagonals කියලා කියන්නේ. දැන් මම කියලා දෙන්න chess pieces ගැන. chess board එකේ pieces ඔක්කොම 32ක් තියෙනවා. white pieces 16යි black pieces 16යි. මේ ඉන්නේ king. chess board එකේ ඔක්කොම king ලා දෙන්නේ කියනවා. black king කෙනෙකුයි white king කෙනෙකුයි. ඊට පස්සේ මේ ඉන්නේ queen. chess board එකේ queens රත් ඉන්නේ දෙන්නයි. ඒ කියන්නේ white queen කෙනෙකුයි black queen කෙනෙකුයි. ඊට පස්සේ මේ ඉන්නේ rook. chess board එකේ rook ලා 4 දෙනෙක් ඉන්නවා. white rook ලා දෙන්නයි black rook ලා දෙන්නයි. මේ ඉන්නේ knight. chess board එකේ knights ලා 4 දෙනෙක් ඉන්නවා. white knight ලා දෙන්නයි black knight ලා දෙන්නයි. ඊට පස්සේ මේ ඉන්නේ bishop. chess board එකේ bishop ලා 4 දෙනෙක් ඉන්නවා. white bishop ලා දෙන්නයි black bishop ලා දෙන්නයි. අන්තිමටම මේ තමයි pawn. chess pieces වල pawns ලා 16ක් ඉන්නවා. white pawns ලා 8 දෙනෙකුයි black pawns ලා 8 දෙනෙකුයි. දැන් මම පෙන්වන්න යන්නේ මේ chess pieces කොහොමද chess board එකේ තියෙන්නේ කියලා. පළවෙනි සහ දෙවෙනි ranks වල තමයි අපි white pieces තියන්නේ. ඒ වගේම 7 සහ 8 ranks වල තමයි අපි black pieces තියන්නේ. white pieces සහ black pieces දෙගොල්ලම තියන්නේ එකම විදියට. මුලින්ම කොන් දෙකෙන් rook ලා දෙන්න තියෙනවා. ඊට පස්සේ rook ලා දෙන්නගේ ළඟින් knight ලා දෙන්න තියෙනවා. ඊට පස්සේ knight ළඟින් අපි bishop ලා දෙන්න තියාගන්නවා. ඊට පස්සේ ඉතුරු වෙන මැද්ද කොටු දෙකේ තියන්නේ king සහ queen. ඒකෙදි ඔයාලා හොඳට මතක තියාගන්න ඕනේ white queen හැමතිස්සෙම තියන්න ඕනේ white කොටුවේ. ඒ වගේම black queen හැමතිස්සෙම තියන්න ඕනේ black කොටුවේ. ඉතුරු වෙන කොටුවේ අපි king තියාගන්න. ඒ වගේම තමයි ඉස්සරහා දෙවෙනි row එක සම්පූර්ණ පේලියම තියන්නේ pawns ලා. black pieces ටිකත් ඒ විදිහටම හදාගන්න. සම්පූර්ණ chess board එකේම pieces ටික තිබ්බට පස්සේ මේ විදිහට තමයි තියෙන්න ඕනේ. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නම් chess pieces වල movements, එහෙමවත් නැත්නම් chess pieces ගමන් කරන හැටි. මේ වීඩියෝ එකට ඔයාලා ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ තවත් වීඩියෝ බලා ගන්න අපේ channel එකට subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.